පෝජනීය මහා සංගරත්නෙන් අවසරයි සිල්මේනිවරුුණි වාසනාවන්ත පිින්න්නොත්තුන්නේි පින්නු තියෙනක. අපේ භාවනා වැඩමුලුවේ අද හතරවෙනි දවස. අද අපේ ලොකො හාමුදුරුවන් වහන්සේ මේ කර්මස්ථාන වාර්තා ඉදිරි පච්කිරීම සහ පිල්තුරු ලබාදීම අපිටම පවරල්ල උන්වහන්සේ. ජතික අධ්‍යාපනනායතයට වැඩම කළ එනිසාද කර්මස්ථාන වාර්තා ඉදිරි පච්කිරීමම් අපේ ෝර්ත හාමුදුරුවන් වහන්සේ විසින් සිද්ධ කරනවා හැබැයි කර්මස්ථාන වාර්තා එකයි ලැබිලතියෙන්නේ මංගතන්නේ භාවනා කරණයට නං ප්‍රශ්නති එන්න ටෝන භාවනා කරන්නේ නැනැ ප්‍රශ්නකුත්නය හන්න. එනිසා අපි ලැබිලතිීන ප්‍රශ්නය ඉස්සෙල්ල බලලා ඊට පස්සේ සභාවි ස්වාමීන් වහන්සලාට එන්නන සිිල්මයණනිවරුන්ට අපේ භවනාක නනිත් අයට ප්‍රශ්න ස්තිතිනව නං සජීවී ප්‍ර්න ඉදිරිපක් කරන්න පුළුවන් කමතිගෙන. තිං අර ලිකිිතව ප්‍රශ්න ඉදිරිපත්ක් කරන්න හොගක් කලාවට කතා කරන්න ගියාට පස්සේ යයම් ප්‍රශ්න ස්වභාවයයක් ඇතිවෙන නිසා ලිකිතව ඉදිරිපත් කරනයවා නිරවල්ව තමාන්ට හමින් සැරේලිය ඉදිරිපක් කරන්න පුළුවන් නිසා තමයි. ලුහරන් වහන්සේ මේ ක්‍රමවේදය අනුගමනය කරන්නේ. ඒමන හොඳයි අපි කාලය ඉතුරු කර ගැනීමත් ගැන කල්පනා කරල අපි සෝරතහාපුරුවන්ට තියෙන ප්‍රශ්න ඉදිරිපැත් කරන්න කියල මතක් කරමු. තේරස්සනය වැඩ සිටින පිරිවෙන් අධ්‍යාපන මාත්‍යන්සේහි භාවනා විෂය භාරත්්‍යක්ෂ නාක හාමුදුරුවන් වහන්සේ වරාප්‍රමුක භාවනා යෝගී වැඩ සිටින පින්වත්හා මුදුරුවන් වහන්ස මෑනිවරුණි සැදහැති පින්වතුනිි දිදස් විසි එකයි එකයි දහතුන්වන දින කමටහන් වාර්තා ඉදිරිපත් කිරීම අවසරයි නාක හමුදුරණි පලවිනි වාර්තාවගර්තර ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව සක්මන් කරන විට මස්කෙන්්ඩ පෙදේශ ඉතා තද බව දැනේ. ටිකකින් එය ඉවත් වේ. සැහැල්ලු ගතියක්ත දැනේ. නිතරම සිත වෙනතකට දුවයි. නමුදුමා මෙතන යන්න සිතිවිල්ල සක්මනට යොමුවෙයි. පරිියංක භාවනාව පරියංකයේ සඳහා වාඩිවී ගකින් සිත එක්තැන් කරගැනීම ඉතා අපහසුය. එහෙත් මා සිටින්නේ මෙතන යන අදහස සිතට ගෙන නැවත ආශ්වාස ප්‍රශ්වාසයට සිතයමු කරයි. ස්වාමින් වහන්සේ දිගටම භාවනා කිරීමට ඉතා කැමතිය. ඉදිරි ගමනට උපදෙස් දුනමැනවී ඕවි. සක්මංකරන වෙලාවට මස්කෙන්දි තද ගතිය පිළිබඳව කතාක් කල්ල තියෙනවා පැහැදිලි කල්ල තියෙනවා. ඒවගේම සක්මනේදී තමන්ට සක්මංකරන වෙලාවට සක්මන තේරෙන බවත් හිත පිට දුවන බවත් පැදිලික කරනවා. එයාට එක තේරෙනවා තමන්ගේ දැන් හිත පිට දුවනවා කියන එක තේරෙනවා ඒක්ක තේරෙන්නේ සතිය තියෙන නිසා සිහිය තියෙන නිසා නැවතත් අරමුණට එන ආකාරය පිළිබඳව පැහැදිි කරලන්න හැ එක තවදුලටත් නිරීක්ෂණය කලොත් සක්මනය ඉන්නකොට තමන්ගේ සිත බාහිර අරමුණකට ගමන් කන්න බවත් නැවත සක් ගරගෙන යාන අවස්ථාවේදී හිත තමාගේ ගෝචර භූමියයට එහමනැන් සක්මනට සිත එන වෙලාව තමන්ට දැනෙන්නේ කොහොමද කියනක් තමන් අවධානය තව දුරටත් යොමු කලාන හොඳයි. තවදුරටත් එයා සක්මන හොදට කළ යුතුයි සිහියෙන් කළ යුතුයි. එතකොට මේ සක්මනෙහි ඇතිවෙන වෙනස්කන් තමන්ට හඳුනාගන්න කොළුවන් කමතියන පලවෙනි. අඩිතියන කොට එම නවම් කකුල අපිතියන කොට කොහොමද විල්ළුම් ප්‍රදේශය සහල්ලේවකය කොටේ ඇංගිල්කීන ප්‍රදේශ මහපොලොවට ස්පර්ශ වෙන්නේ දිගටම කරගෙන යනකොට තමන්ට දැනෙන සැහැල්ලුවක් මොනවාගේ එකක්ද. ඔයා අතර තුරෙත් අතීතට අනාගතයට හිත ගමන් කරන්න පුළුවන් කමතියවා. ඒ ගමන්ර සඳහන් කරනෝ හිත ගමන් කරන්න බවත්. නමුත් ඒ සිහිපට් කරන්නේ නැහැ නැවත සක්මනෙහිත හිත යොමුවි ආකාරය පිළිබඳ. කකුලේ අදගතිය සාමාන්‍යය සක්මන් කරනකොට ටිකක් ඇතිවෙනවා. ඒක මේක කියල් ඇතියෙනවා යක ටික වෙලාක්කරෙන කොට සැහැල බවට නවක කියල් නිසා ඒක ගැන වැඩිය හිතනවාසි කරන්න. වැඩි අවධාන යොමු කරන්න ඕන සක්මන කරද්දී. අතීතට වර්තමානයට හිත ගමන් කරන්නේ මොන අවස්ථාවල්ලදී නැවත සක්මනේදී. හිත මොනවිදියට සක්මනට යොමු වෙන්නේ. එතකොට ඒක තමන්ට දැන ඉන්නේ වෙ ලාවේක යනට උදාහන පසෙන් ගත්තොත් මම අතීතයේ සිද්ධියයක් මතක්කර කර ඇවිදලා නැ අතීතෙට හිත ගියපු බව තේරිලා. නැවත මම හිතගන්න වෙලාට මම වම්කක්කුල්ලද මගේ බිමවදින්නේ වම්කුලේ විලුම්ඹද්ද හෙමනැන්නම් කොට්ටේ ඇගිලි ප්‍රදේශයද ලවකයද කොයි තැනද වැදුනේ කියලයා දැනගත්ත නං එයා ඔන්න හොඳ සිහියකින් ඉඳල තියෙනෝ. එතකොට අතීතෙත්ත හෝ අනාගතේයට හෝ පිට අරමුණකට හිත ගියාට වරදක් නැහැ තමන් නැවතත් අරමුණට හිතගත්තනම් ඉටම සක්මම් භාවනාව එසේ. හැදිලි කල තිෙනවාගේම පරිියංක භාවනාව සිහිපත් කරනවා පොඩකායික්ගේ ගැට පරිියංක භවන අවසරයි පර්ියංකය සඳහා වාඩිවී ටිකකින් සිත එක්තැන් කර ගැනීමට ඉතා අපහසුේ එහෙත්මා සිටින්නේ මෙතන යන අදහස සිතට ගෙන නැවත අශ්වාස ප්‍රශ්වාසයට සිතයමු කර. දැන් හුඟාක්වෙලාවට අපිට භවනාවට වාඩි විච්චගමම්ම මූලි කාරමුණට හි ගන්නා මාරුකමත්තියෙන අපි මේ පරියංකෙට සූදාන වෙලා වාඩිවෙනි නෑ. උගක් වෙලාවට කතාකර කර හරිදර වෙනත්ව ඩක්කර කර හරිලා වාඩි වෙනවා. දැන් හොඳට සක්මංකල්ලා පරිියංකෙට සුදුදුසු තත්ට අපි සතිය හදාගෙන වාඩි වෙනවනං. අරමක කියල්තිනො මම මෙතන ඉන්නවා කියන එක ටික වෙලාක් යනකල් දෙන්නවා කියලා. හරියට සක්මංකල්ල වාඩි වනාා නම්. වාඩි වෙනවාත් එක් කළප තමාන්ට දැනෙනවා මම භවනාවට වාඩි වුණා දැම් මම මෙතන ඉන්නවා මං ඉන්න මෙන්න මේ විදියට ම වාඩිවෙලා ඉන්න මේ විදියට සරීර මේ මේවාගේ තැම්මට දැනෙනවා කියලා ඉතිං එත්ත නින්ම යායට එන්න පුළුවන්කම තියෙන තමන්ගේ මෝලි කර්මුණට හුඟාක් වෙලාවට වෙන්නේ අපි සක්මං කරන්න ප්‍රමාණයාඩුයි කයිවාරු ප්‍රමාණය වැඩි ඊට පසේ අපි ඇවිලා වාඩි වෙන වාඩි වෙලා පාරණ දේවාටික් කල්පනා කර ඉඳලා ටිකක් වෙලා යනකොට තමයි මතක් එෙන්නේ මං මෙතන ඉන්නවා මංමි භාවනා කරන්නට සූධනයෙනකලලා ඔන්නොත් ඊට පසි තමයි ඔන්න අරමුණට හිතගන්න බලන්න. ඒකෙද කියන්න තියෙන කාරනාව තමයි කලනු සක්මනයේී හිතපිට යන බව සිහිපත් කරලා තියෙනවා. මෙතෙදි තවදුලටත් වැඩීින් සක්මං කල්ල භාවනාටවාඩි වෙලා. ඒ මොහොතේම තමන් වාඩිවෙලායින්නේ රියගුට හිත යොමු කරනවනං, තමම් මෙතන ඉන්න බව දැන්නේ නව ඊට පස්සේ ක්‍රමාණුකූලොව යායටට තමන්ගේ අරමුණට හිතගන්න පුළුවන්කම තියෙනවා. අරමුණට හිතා අරගෙන ඉන්න කොටත් සමහල්ලාට කතා කරපු දේවල්, වෙච්ච දේවල් වෙන්න තියෙන දේවල් මතක් වෙන්න පුළුවන්. හොඳට සතිී තියෙනවනං ඒ ඒ මොහොතේමයායට තේරෙනවා දැම් මම් මේ භවනාවටවාඩි වුුණා දැම් මට මෙන්න මේ දේවල් මතක් වෙනවා. දැම් ම නැවත මගේ අරමුණට හිතගන්න ඩඕන කියලා. අරමුණට හිතාරගෙන ටිකවෙලාවක් ක අරමුණ දිහා බලාගෙන ඉන්නකොට සමහලට තමන්ට නොදෙනුවත්ම සූක්ෂ මලස නැවතත් අතීතයට හෝ වනාගතයට හිතර වෙන්න පුළුවන්.සිහ තියෙනවනං යාට ඒක දැනෙනව නැවත්ත මූලිකාරමුණුට එන්න පුුවන්. අර අතීත අනාගත අරමුණට ගියත් කමක් නැහැසිහ තියෙනවනං. ඒ අරමුණු වෙනෙහිකල්ල ඒ අරමුණු අතෑරල සිහහෙන් තමන්ට නැවත්ත මූලි කාරමුණුට එන්න පුළුවන් කමතියන කියන්න තියෙන්නේ. හොඳට සතිය හදාගෙන. සක්මං කල්ල කතා බස් අඩුකල්ල බාහිර අරමුණු එහමෙන බාහිර ක්‍රියාකාරකං අඩු කල්ල භාවනා කරන්න එතකොට ඔබට මීඩ වඩා හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්කම ලැබේවි. ප්‍රශ්නය එච්චරයි. ස්වාමින් වහන්සේලාට මුගුත් ප්‍රශ්නයක් නැද්ද ඉදිරිපත් කර මුලසන වැඩසිටිනෑ පන්්ඩිත හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන පූජනීීම මහසංඟරත්නෙන අවස්සරයි අපි හාමුදුරුවනේ මට ොඩ ගටලුවක් ඇති වුණා අද උදෑසන සක්මන් භාවනාද ඒ පිළිබඳව බොහන්සේෙන්දැන ගැනීමයි බලාපොරොත්තු වෙන්නේ උඩහ සක්මන් මල්ුවේ සක්මන් කරනකොට මටනිකං එඟට පණනැති ගතියක් කලන්ත ගතියක් වගේයා ඒ වෙලායි මම ටිකක් කලා නැවත වාඩි වෙලා ඉඳලා ආයිසක්මටට ගිය කිසීම මේගන්න ඒත් ඒ ලෙසම මට ඒ අපහසුව දැනුුණවා. ඉටවස්සේ මම එතනම තියෙන කොටරගිල්ලටවක් පරයන්ගේ වාඩිවෙලා හිීටා එතකොට කිසි ගැටලුවක් ශරීරයට දැනුණේ නෑ. සක්මනයේද මට අර ගැටුලු සහගතුභාවේ තැනන්නට යදනා චරයි මගේ පශ්නය පැහ. දැන් හොඳට සක්මංකල්ලා සතිය වැඩෙනකොට සතිය වැලුණ හම සමහල්ලාට මේ විශ් වෙන ගතියක් ඇති වෙනවම්. ඒ වෙලාව අනිවාරම පරිියංන්කය වාඩිවිනක තමයි හොඳ ඒ කියන්නේ හොඳටම සතිය වැරුණට පස්සේ නිකන් අපිට වඩීයා නොවගේ හෙම ලැනම් පැත්තකට විසි වෙනවාගේ දැනෙනවා. ඒ වෙලාව හොඳම වෙලාව තමයි පරරිියන්ක වාඩි වෙලා භානාගන්නක ඔබහන්සේ කර තියනවා තකො දැන් ඔබහන්සේට මේකට පිළිතුරක් ලැබල තියෙනවා. අර ඇවිදින කොට සක්මන ඉදිතිික වෙලා ඇවිදින කොට කක්ලාන්ත ගති වගේ ඇට පන්නැති ගති ඇතිවුණ හැබැයි පරිියන්කේට වාරි වෙලා බහනකනට හොඳට භාන කරන්න පුළුවහුුණ. එදකොට අපිට සක්මංගන්නකොට අපි සාමාන්‍යයෙන් පැයක් පෑබාගයක් විනාඩී හතලස්පහක් වගේ හොඳට සක්මංකන්න කොට අපිට ඇඟ සැහැල්ලු වෙලා ඊට පස්සේ අපිට පාදේ තියෙන කොට නිකං උදී යන වගේ පාවෙලා යනවගේ දැනෙනවා සමහල්ට ඇඟ නිකං පනැතු නිකන් විසිකරන්නු වගේ සවභාවයක් දයන විස්සි වෙනවා වගේ සභාවතෙන. ඒේඒ වෙලාවට තවදුරටත් සක්මං කරන්න හොද නැහැ ඒවෙලාට තියෙ හොඳදට පරිියන්කවාඩවෙලා හොඳට මූලිකාරමුණු දිහා බලනකෙකොට මලි කරමුණු හොදට වැටහෙනවා. දැන් අපි සාමාන්‍යෙන් වටවෙච්ච බිත්ති වට තැනක සක්මංකරන්න ඕනං සමහට බිත්ති ගීල හැපෙන. ඒ වෙලාවට තවදුරටත් සක්මන් කරන්න ඇතුව පරිියන්ගක වාඩි වෙලා අරුණ දිාබලන එක තයි හොඳ පරිියන්ක භානාව තිය බහන්ට එකකට පිළතුරු බහන්සේ හොයායගක තියෙනවා එඒක හොඳයි. තවමුණනු හරි ප්‍රශ් තියනවද. අද අපි ඉක්මන්ටම ධර්මසාකච්ඡාව සංකරන්න පුළලුවන් කම තියෙනවාගේ මේ එක හොඳට මේ සාමින් වහන්සේලා මේ හැම දෙනාම භාවනා කනෝ එක නිසා මට පේනි විදියට අසන්න තරම් ගැටලු සහගත දෙයක් නැති වගේ. හුඟක් වෙෙල්ලාවට මේඳ ලොකුස්වාමීන් වහන්සේ නැතිහින්ද මේ කාරන අමතක් කරනවා මේ ගැටලු තියේදි නිස්සද්දව ඉන්නපාක්. ඊට පස්සිකෙන අනේ මගිහිල්ල මීතිරික ලදභාවනා කළ ඒ මට වැටහීමක්කාවෙනෑ ඔහයේ හිටිය තමයි කිව්ව නිසා ගිය ගියා නිස හිටිය ඒ වනාට මට කිසිම ප්‍රතිඵලක්මෑ. ඒක හේතුව තමන් භාවනා කළේ නෑ භාවනා කරන්න බැරිවීම ගැන ප්‍රශ්න කළේ නෑ මේක දැනගන්න නූමනාවත් තිබුණේ නැහැ නිකාං ඔහේ නිසබ්දව හිටියා. තේතකොට වැඩක්මෑ. අපිට භාවනා කරන්නකොට ප්‍රශ්නයනවා ඒ ප්‍රශ්න අනිවායෙන්ම අපි කර්මස්ථාන දෙෙන ස්වාමින් වහන්සේලාගේ ඒ ගැන අහලා දැනගන්න ඕන. දැන් අද ප්‍රශ්න ඉදිරිපත් නොකළත් යට ලොකුස්වාමීින්න් වහන්සේ ඉන්නවා. ලොකුසාමින් වහන්සේට අනි වාර්රය මේ ප්‍රශ්න ඉදිරි පත් කරන්න ඕන්න මකද ලොක හාමුදුරන් වහසගේ ගන්න තියෙන්නේ අපි ඒවා ලොකු හාමුරුවන් වහන්සේගේ ළඟ තියෙනෙ ඒ අත්දැක අපිට ගන්න පුළුවන්කම තියන්නේ අපි ප්‍රශ්න ඉදිරි පත්් කලොත් අපි නිසාසදධ නික බලාගෙන හිටියොත් ොයි නිකා කාට හරි කියල දෙයක් ොහි මත් අහගැෙන ඉන්නවා කියලලා මගේ ප්‍රශ්නයට සමල්ලාට පිළිතුර ැබන් දිනෑ මගේ ප්‍රශ්නය මම ඉදිරිපත් කරන්න ඕන එතකොට මට ඒක තේරම් ගන්න පුළුවන්කම ලැබින්නේ. හාමුතුරුවන් වහන්ස තෙරුවන්සරණයි සක්මංභාවනාව කරනකොට හිත එහාට මෙහාට ගමන් කරනවායි කියලා අතීතයට සහනාගතයට ගමන් කරනවායි කියලා තේරෙනවා ඒවාගේ නැවත හිත එනවයි කියන එකත් තේරෙනවා. නමුත් ඒ දීර්ග කාලීනෝ පවත්තාගෙන යන්න බැරි බවක් දැනෙනෝ. ඒවාගේම තමයි පරියංක භාවනාවට ආපුහම හරිම මාරුයි හිත එක තැනක පවත්වාගෙන තියාගන්න සමහල්ලාට හිතෙනවා නින්ද ගිල්ලදෝ කියලා සමහල්ලාට ශරීරයේ වැනෙනවා කියලා දැනෙනවා සමල්ලාටැයි භාගයක් භාවනා කරද්ද මැදිින් එැහැරලා මේ භාවනායෙන් අයින් එලා බලනො නින්ද ගියාද කියලා එක හරි. මානසික වදයක් වෙනවා භන කරගෙන අද්දී ඒකට පිළිතුරක් අපහාදු දැන් මේ ඇත්තම දැන් තමාන්ටසිහ යම්මට්ටමක තියෙනවා ඒක නිසා තමන්ට දැ සක්ම භානාවෙන් ඉස්සල යමු සක්මන් භානාවදෝ බහන්සට දැන එකක් තියෙනවනේ දැ සිත අතීතට දුවනවා අනාගතයට දුවනවා කියලා මෙච්චර කල්ල බූහන්සිටෝක දැනු නඇත දැන් අපේ හාමාන්‍ය ස්වභාවය නිරම්තරයම අපේ හිතේ එහෙට පයිනෝ මෙහිට පනිනවා. නමුත් නිස්සර වනයටාවට පස්සනේ අපිට දැනනේ දැන්ගේ හිත ගෙහිට පයිනෝ මෙහිට පයිනවා කියක දැනුනේත කොටනි. ඒ දැනුන මොකක්ද දැන්යි වෙන්න දට වඩා පිල්ළග මුකක්තියන්නේ සිහිය තියෙන ම පිබඳව මට දැනන පටන් කරන්තියෙනවා මගේ හිත පිළිබඳව මට දැනන්න පටන් අරගෙන තියෙන ද. දැන්දන්නව මෙච්චර කල් මට දැනුණු නැහැ. මගේ හිතා අතීයට අතීතයට යනවා මගේ හිත අනාගතයට යනවා මගේ හිතම කරන ක්‍රියාකාරකම තුළ නැහැ කියන එක මෙච්චර කල් සිද්ධ වනා නමුත් දැනුනි නෑ දැන් ඒක දැනන්න පටන් අරගෙන තියෙනවා. ඒ දැනෙන්නේ යම්මට්ටමක හරි. සති සම්පජඥ්‍ය භාවයක් ඇතිවෙලා තීර නිසා ඇති කරගෙන තීරණ නිසා. ති ඒක සක්මනයේද අපේ සාමාන්‍ය හිතේ ස්වභාවයක් තමයි නිතරෝම ආතීතය අනාගතයේ අර අරමුණු කරන එක වර්තමානය හිත රැඳෙන්නේ බොහොම සුළු වෙලාවයි. අපි ඒක හින්ද තමයි අපි මහන්සි ගන්නේ වර්තමාන මොහොතේම හිත රඳවගන්න. වර්තමාන මොහොතේ හිත හඳවගත් හොම තමයි. තමන්ට තමංව කියවගන්න පුළුවන්කම තියන්නේ. තමන්දිහා තමන්ගේ හිතීන් හොඳට බලන්න පුළුවන්කම තියන්නේ. දැන් පරියංක භාවනාට පස්සේ සක්මනට වඩා ටික් වේදනා සහකත් ස්වභාවයක් සහ වදයක් වගේ දැන්නව කියලා සිහිපත් කලා මේ ඒක සාමාන්‍යයෙන් අරෑ විද්ධිමි සක්මංකරමින් භාවනා කන්නවට වඩා වාඩිවෙලා ඉන්න වෙලාවට මේ වනිකං හිරවෙලා තදවෙලා හෙම තීර නිසා ඒකත් එක්කළ වේදනාවේනවා. නිත් පැත්න්තමයි දැන් ඔබහන්සේ සිහිපත් කන සමහර වෙලාවට මට නින්ද ගිහිල්ල දූ කියල මටම සැකයක් ඇති වෙනවා සමහල්ලට ඇඟ වැනෙනවගේ දැනෙනවා මං සමහල්ලාට ඇහැල්ලත් බලන්නවා නින්ද ගිහිල්ලද අනිත්තයත් ඉන්නවද කියලා වදයක් කරගන්න පා. හොඳට සිහෙන් ඇහැරම බලන්න ඔන්නේ හොඳට සිහ තියෙනවන තමන්රත එරවා මට නින්ද ගිහිල්ල නැහැමී නිද ිහිල්ලව ැනෙන්නේ මොකදක කියෙක තම ඉල්ලට බලන්න ඕ. ක මට මේ අරමුණ දැනෙන්නේ නැද්ද. එහෙම නැනම් මේ අරමුණ මට දැනෙනවද. එහම නැත්නම් ඇත්තේම මට කම්මැලිකම තියනවද. හෙම නැත්නම් මගේ හිතේ හැකිලිච්චිස්ුභාවයක් තියෙනවාද කියලා පේ හාමුදුරුවමතමයි මේක නිරිස්සකය වෙන්න ඕන. එකඇන් තමන්ගේ සිහය සතිය සතිය හොඳට තියෙනවන් තමන්ට නිරීක්‍ෂණය කරන්න පුළුවන් මට අරමුණ මෙන්න මුලින් මෙන්න මේ මට් මට අරමුණ දැනෙන්න්න පටන්ගත්තා. ඒ අරමුණ දිහා සතියෙන් මෙහෙම නිීක්ෂණය කලා දැන් ටික ටි ටිටි අරමුණ ගෙවිගෙවී ගියා දැම් මට අරමුණ දැනෙන්නේෙ නෑ. එතකොට අරමුණ අවසං වනාද එම නැන්නම් අරමුණ තියෙනවද, මට අරමුණ දැනෙන්නේ නැද ට අරමුුණ දැන්න ඇතිසිහිය නැතුවද කියල තමන්ම නීක්ෂණය කරගෙන ඉන්න කොට තමන්ට දැන්නවා මම භාවන කරන ගත්තා අරමුණ තිිකෙන්ටිකටිකෙන්ටික මට නොතේරී කියිය. එහෙම දැන් මට මගේ කය දැනෙනවද. දැ නින්ද ගියාද වන්නව ද තව හොඳ පැත්තක්කාවනි සරීරයේ වැෙනෙනෝවගේ දැනුුණහා. දැන් සහරයින්න මන්දකලදන භාාවනකනකු නිතුරෝ මෙහම වැනිවැනි වැනිනි වැනිවැෙනන්න. අපි හරියට උජුම් කායම්න් පනිදධාය පරිම කන් සතති උපට පෙත්තා කෙලා හොඳට අපි සරයේ සිජ්ුව යාගෙන සතිය පිටගෙන ඉන්නවන ශරීරයේ සමබර බව. ඊට පස්සේද කොහේට හරි වැඩිපුර නැවිල තියෙන නම් සසිහයෙන් ඉන්න කෙනාට ඒ එකක්ත් දෙැන්නට පට ගන්න එයා නිරන්තරම තමන්ගේ ශරීරයේ හිජ්ුව තබාගන්න අරමුණු තිහා බලනවා. අප හාමුදුරුවන්ට කියන් තියෙන්නේ ඔබහන්සේ ඔහොම භාවනා කරන්න වදයක් කරගන්න එපා. අර සහිරේ වැනිෙන එක දිහාත් සහියෙන් හොඳට බලන්න. නින්ද ගිහිල්ලද කියන එකත් ඔබ වහන්සේ විසින්ම නිරීක්ෂණය කරන්න නින්ද ගිහිල්ලද අරමුණ ගිවිල ගිහිල්ලද ඒක තමන් වහන්සේ විසිම්ම පත්්‍යක්ෂ කරගන්න ඕන තවටිකක් කතාබස් කිරීම අඩුකොල්ලා සක්මන් කල්ල හොඳට භාවනා කරනවනම් ඕක ප්‍රතිඵල ගන්න පුළුවන්කම තියෙනවා. මේ මහා සංගත්යෙන් අවසරයි මේ බන්ඩිත හමුදුරන් වහන්සේ මේ අපිට දැනගන්න ඕනකාරනව තියෙනවා. අහි තන්නේ මේ භාවනවට ප්‍රවේශවන යෝගාවචරයා විසින් භාවනාවට ප්‍රවිශ්ට වෙනකොට මේ තමතමන්ගේ චරිතවරට ඒ කම්මට්ටානා චාර්වරයෙකු විසින් එක එක ඒ ඒ පුද්ගලයාගේ චරිත දිහබරල චාරාග දෝස මහ ද් බුද්ධ ත්ක්ද කියෙ කියන්න පුළුවන් කමතියනවා කිනෝනනි අපි කොහොමදඒ කාරණාව දැන ගන්නේ මේ කියන කාරණාව එතකොට දැන් උදාහර නැප්ි තෙරකිවෝ තින් හෙම රාග්‍ය චරිතයක් ගත්තව ති එහෙම දැන් කසින භාවනාව සිද්ධ කිරීමේ දී දැන් නීල පිතලෝ හිතාදවස්සෙන් ඒ හදා ගන්න ක්‍රම වේද ගැන සඳහන්රනවනි එහෙම එකක් කරනවනං ඒ කෙරෙන තැන් කොහෙද තියෙන්නේඒකාරණාව අනිකාරණාව තමයි එකම චරිත දෙක් එක්නකොට පිහිටන්න පුළුවන්. දහරන්නක දේ රග චරිතයක් සහ සද්ධහ චරිතයක් එක්කනෙකොට පිහිටන්න පුළුවන්ද එමනත් ම චරිතහයෙන් එකම එකයිද තියෙන්නේ කියලා හෝඒක දෙැ අපේ මෙතන් භහාවනාවට අදාල නැහැ නමුත් අප පිළිබඳව පිළිතුරක් දෙන්න ඕන එම චරිතය එක්කෙනෙකුට පිහිටන්න පුළුවන් ඒවාගේම චරිත දෙකත් එක්කෙකුට පිහිටන්න පුළුවන්ද. ්‍රද්ධා තිනෙනට රාී තියන්න පුළුවන් ්‍රද්හා විතරත් තියන්න පුළුවන්. එතකොට ැ මේ වගේ තැනක භාවනා දෙනකොට එකක පුද්ගලයාගේ චරිත ලක්ෂණ බල නෙවෙ මේ සමහ භාවනාවක භාවනා කර්මස්ථාන දෙන්නේ. සාමාන්‍යෙන් අපේ වෙනමම මධ්‍යස්ථානක භාවනා කරනකොට, ඒ පුද්ගලයාට වත් පිවෙත් කරන්න ඉඩ දීලා ඒ පුද්ගලයා වත් පිළිවිත් කරාකාරය දිහා බලාගෙන ඉදල. ඒ පුද්ගලයාට එයාගේ ස්වභාවයානුව කර්මස්ථාන ලබා දෙනවා. එක එක එක්ෙන වෙන වෙන මද. දැ මේ ස්ථයින නත් ඉස්සර වෙන වෙනම තමයි කර්මස්ථාන දීල තියනෙ පසුව තමයි මේ ඔක්කෝන්ඩ පොද්ේ මේ විදියට කර්මස්ථාන සුද්ධ කිරීම කෙල් ලකු හාදුරුව කාටත් ඒ අවබෝධය ලබාගන්න අවස්ථාවදල්ල තින්. සමහරායතන තියෙනවා. වෙනවෙනම ඒ පුද්ගල චරිත දිහා බල්ල කර්මස්තාන් ලබාදන එතකොට එතන පානහස්සීයක් භාවනාකන ඔටහෙම කරන්න නමාරුයි. සාමානයෙන් හයහත් දෙනෙක් වගේ භවනා කන්නකොට ඒ පුද්ගලයාගේ චර්ති ලක්ෂණ බල උපද දෙෙස් දෙන පුළුවන්කම තියනවා. ඊළඟට ආරාප හාමරුව ඇහවා දැන් ඒ පුද්ගලයන් පිළිබඳව කර්මස්ාන දීම් පිළිබඳ ොරතුරකොහෙත්තින කියලා. විසුද්ධි මාර්ගේ සප් විුද්ධිය තුළම ඒ පිළිබඳවකාරුණු පැහදිලි කරල දිීල තියෙන. ඒ චරිතවලට ආාවෙන්ෙනකුල් කර්මත්තාන මොනෝද කිය බව එහි තියෙනනවා. තව ප්‍රශ්න ඇතියෙන පණිතහන්නේ මේ දැන් බෞද්ධ භාවනා ක්‍රමවේද අධ්‍යනය කරනකොට සමත භාවනාසා විදර්ශනා භාවනා කියලා අපිට බණපොත් පොත පතෙන් සඳහන් වෙන්නේ සමත භාවනා කියන එක වර්ගී කරනයට අයිතිවෙන්නේය ඉතුරු දැන් අපි. දසනා භාවනා කියලක අනිත දුකනනාත්ම කියන තිලක්ෂණය අනි්‍ය දුකනාත්ම ආදී වස්සෙන් තිලක්ෂණයස බලනකන. දැන් උදාහන විදිහට කිවතින්හෙම අස්තීරතාව අනිත්‍ය බව කියන එක තිලක්ෂණනා රූපියෝ බලනකනේ ඒ තිලක්ෂණය හරහා කරෙන්නේ විපසනා භාවනාවෙන් කරෙන්නේ. දකොට සමත භාවනාව කියනකින් වර්ගී කරනේ අනි කොක්කොම් භාවන සමත භාවනනාද. සමත භාවනා කිය එක බුද්දුත් පාද කාලිත් තිය විදර්ශනා භාවනා කියනක විතය සරුවෝච ශාසනය තුළ විශේසීම තියන්නේ. එතකොට අනිත්‍ය දුඛයානාත්ම විතරක් නෙවේ විදර්ශනා භාවනා කියල කියන්නේ පති සවඋපන්ධ භාවත් විදර්ශනා භාවනාට එක ඇන ඇති යමක ඇතිවීමට හේතුවෙන ධර්මතාවයන් තියෙනවන ඒවායි ස්වභාවයක්ත් බලනවා. ඒගේම ඇතිවෙෙල්ලා තිය දේවල්ල ස්වභාවයක් බලනවා. ඇතිවීමට හේතුවත් බලනව ඇතිවෙලා තියන දේ ස්වභාවයක් බලනවා. එතකොට විදර්ශනා භාවනාවට බහන්සකි වෝ වගේ ත්‍රිලක්ෂණය පටි් සවපපාදය ඒ ටික අයිතිවෙන විදර්ශනා භාවනාවට, සමත භාවනාව කියන එක ඉතින් උගක්වෙලාවට අබුද්ධෝත් පාදකාලවලත් තියෙනවා අපේ මහබෝතන් වහන්සේත් මුල්ලුගේදී ඒ භහාවනා ක්‍රමාණු ගමනය කරල තියෙනවා ඒවා ප්‍රතික්ෂේප කරල නැහැ. එතකොට අපේ මේ භාවනා ක්‍රමවලත් යම් කිසි තත්ත්යක් ඒයි තියනවා. උදාහනයක් පසෙන් ගත්තොත් එහෙම අපි දැන් ආනාපාන්සති බලනැ කියන්නකු අපි ආනාපාන්සතිය බලනවා වෙන බාහිරාරමුණු එකක්වත් අපි ගන්නින් නැතුව. ආනාපාසති දිහා විතරක් බලාගෙන ඉන්නවා. එතකොට අපේ හිතා ආනාපානසතිය ගෙවී ගිහිල්ල ආනාපාන්සතියම, අපේ හිත සංසුන් වෙලා සමාධීයට වෙන සමාධයට වෙල්ල ආනාපන්හතියම දිහානවලට ජනෝ. ඊට පස්සේ දැංගෝක ආනාපංහතියම ඊට පස්සේ විදර්ශනාවට බලන්න පුළුවන්කම තියන ආනාපන්හතිය ඇති වෙච්චාකාරය ආනාපන්හතිය පවති නාකාරය ආනාපහතිය ගිවිලිය නාකාරය අනිත්‍යවසය බලනු. තේරුන් තන්නේ. එතකොටට ඒක සමත පැත්තකුත් තියන විදර්ශනාවත් තියෙන. කට අනුස්සති භාවනාවනත් සමභාවනාවට පැනි තැන් වැටෙන්නේ ඕ සම භාවනාවට අපිට ඔන්න විදර්ශනාවට හරගන්න පුළුවවා මුල්ල අවස්ථාවේදී අපි සමත වසයෙන් වඩලා ඊට පස්සේ අපිට ඒක විදර්ශනට හරවගන්න පුළුව උදාහරණයක් වස්සේෙන් දැන් අප අසුභානුස්්‍රතිති භාවන උදාගනකු අපේ සරීරේ තියන අසුභ ලක්ෂණ බලනවා අපින්. ඒ අසුභ ලක්ෂණවල වෙනස් වෙන ස්වභාවේ බලනු. කොට ඒ දර්සනාවට අසුභ ලක්ෂණ ඇතිවෙච්චේ ආකාරය බලනුම් පටිස්සවපන්න වසයෙන් බලන එක. ඒ විදියට අ අනුස්සති වසෙන් බලන එක විදර්ශනා පැත්තට හරවන්න පුළුවන්. හරවන්න පුළුවන් ඒ යෝගයා දක්ෂ වෙනවන්න හරවගන්න පුළුවන් එමන ඇන්නන් ගරුවරයක්කින් ඕොන යායට ඒක විදර්ශන පැත්තට හරන්න හැට කියා. දැම් භාාවනාකන්නකොට ඇතිවෙල්ලා තියෙන දේවල් පශසන මුත්න ඇ. අවසන හමුදුරන්නේ අදුරදේ පර්යංක භාවනාද. මට දැනිච්ච දෙයක් හාමුදුරන්ට කියන්න ඒැන මූුණේ කැසිල්ලක්වාගේාව මේක භාවනා පටන්ගත් වෙලා ඉඳලා කැන විනාටි විස්සත්තිහක් වගේ එකකට වර්ධනය වුුණ වර්ධනයුල බ මූුණ කසන්න උත්සාහර නෑ හෙම්මති නැරිය එදි බලාගෙන හිටිය එතකොට බානා විනාඩි තිහක්වා කියනක මේ තත්තේ හෙම්මතිවුණ මාතහෙමතිනෙරලා බලාගෙන හිටිය එතකට එ මුකුත් පියවරක් ගන්න වනුද හමුදුන් හහිම ඕෝ ඒක පියවර අරගෙන තියෙනවා. ඒක තමයි ක්‍රමය දැන් අපිට නාසය මේ හරි වගේ කහන්න පටන්ගන්නෝ මේගේ හරි නාලි යන්න වගේ පටන්ගන්න සමහලාට මෙහ දැනෙනවා අපිීවට ප්‍රතිචාර දක්වන්නේ න්න ඕනු නැහැ. ඔබතුමාය බලාගහි ජා තියන ක්‍රමය හොඳයි. ඒ ඒක සාමාන්‍යයෙන් භාවනා කිරීමේදී එනවා සමල්ලට ඔය අපි මූලකර්මස්ථානය වන්නකොට නාසය ළඟ ටෝකා හම අපිට මූලකර්මස්ථානක බලන්න එක පැත්තෙන් වදයක් වගේ වෙන එක පැත්තෙන් අප හිත වනාරමුණලට යන්න නැතුව මූලකර්මස්ථානය එතනම රැඳෙන වෙලාවලුත් තියෙනවා. හැබැයි අර මේ වගේ තැන්වලෝව වකහනට පටන් ගතට පස හෙමවෙදිි නැහ එක වදයක් එනවා හැබැයි අපි ටිකක් කලා මෙෙහි කරාට පස්සේ එක එහෙම ගෙවිලයන. ඊට පස්ස අපි මූලකර්මස්ථානට අපි මුූලකර්මස්ථානය බලන්න. ඒක නිසා ඒවගේ යනිකං කූඹිය අනෝ වගේ නලියනෝ වගේ කහනෝ වගේ තැන් දැනට අපේක මිනිිකල අතෑරදල් අප අරමුණට නො මිසක් ඒ ගැන වැඩිය වධහනයක මුකල්ලඒ එකක ප්‍රතිචරදක්වනයන්න ඕනෑ ගෞරනීිය ස්වාමීන් වහන්ස මට ප්‍රශ්න දෙගක් තියෙන එකක් තමයි ප්‍රායෝගිකව පර්ියන්ක ඉන්න ගොට තියන පහස්රාවය මුළු කාලය තුළම ගත කරන්නේ කැනේ. සරඒ ග්‍රව තබා ගන්න එතකොටට සිත තැන් කර ගැනීම දොකූ පහස්ථාව යක්ත් වී නවා එක කාලය තුළම ඉඩිය අවමාලු කිරීම තුළ එක දෙවනි ප්‍රශ්නය තමයි මෙ සිත කියන එක අපි සාමාන්‍යෙන් පැහැදිලි කිරීමේ දක කියනව ගමන් කරනවා කියලා. සිීත ඇත්තටම ගමන් කරන එකක් ද. ගහම්දුරෝ දේශනා කල තියනවාද මෙ සිත ගමන් කරනවා කියලා. එම නැත්තං දුරතින අරමුණු ගැනීමට ස්තෙන් කරන්නේ. එන කරන පොඩත් හැරිලි කළ දෙනව නං පලමිණිය එක වාඩිවෙලා ඉන්න වෙලාවට ඇඟ හරිරතියාගන්න බැරි නිසා කලකිරීමක් ඇති වෙනවා සිත එකන් කරන්න කලකිරෙන්නේ පා කිසි හකට කල රන්නේ. සාමානය හුරු ැති හැම කැෙකුටම මේ වාඩි වෙලා ඉන්නකොට වේදනාවේ නෝ එ පාාව නෝ ඒවට කලකිරෙන්නේ පා හැබැ ටිකත් දරාගන්න පුරත් පුරදුවෙන්න ඕනම්. දැන් අපි වේදනාවාහගහම අපි දක්වන්නේ ප්‍රතිචාරතක්වන්න හදන. ඉරිිය් වෙනස් කරන්න බල නොම කම්බු රිදන ඉන්න බැමක බකුවක් අතියාගන්න ඕන වැඩ හරියන්න කියලා මෙට්ට දෙකක් පතියාගන්න ඕන හරියන්න කිය. අපි සාමාන්‍ය වේදනාවාහම වේදනාවත් අපේ හාමුදුරන්ගේ භාවනාව මේකාංගයක්. ඒනිසා ේදනාවට හිත යොමු කරල වේදනාවදිහා බලාගෙන ඉන්න. වේදනාවදිහා බලාගෙන ඉදල්ලා වේදනාව බලන්න කොයි වෙනස් වෙන හැති. හැබැයි ඒක හොඳට සතිය තියෙනනු සතිය නැතික ෙනට සිහ ැතිකෙනට වස බැරි ෙනට කකොරන්න බෑ පිටික් වීරිය වැඩන්න ඕන ඉවසීමෙන් සිහයෙන් තියෙන වේදනාවදිහා බලාගෙන ඉන්න බලාගෙන ඉන්න කොටට මේ වේදනාවවෙන්න එන්න වැටිවෙන ඔහේ වැඩිවයා පැඩිියම් ල මීලට මොක්දවෙන ැරෙන්න්න. යැන්න කෙ නිත්නෑ පලාගෙන ඉන්න බලාගෙන ඉන්නකොටට අර වේදනාාව වෙනස්ලි වෙනස්ශල විෙනස්ල දරාගන්න බැරිමට මටන්න ඒත් න්න ඉඳල්ල ටිකක් වෙලානකොට මෙන්න එතනින් පටන්ගන්නු නි කකුල්ල සීතලක් වගේ ඒ වේදනා ප්‍රශ්නයක් වෙලානෑ. ඊට පසේ තමන්ට තව මිනාටි පාලු දැන් සමහලාට භාවන කර පටන්රගෙන විනාඩි පාලවක් ැනක ඔන්නනටන්ගන්න වන්න ේදනා වෙන්න. එදකොට මේ මේක ප්‍රතිචාර දක්වන්න යන. ඩි පාලහෙෙන් ඉදිියාව වෙනස් කරන යනවා. විනාඩි පාලහෙන් විනාඩි පහක් කිවසගන්න පුළුවන්න්නම්. විනාඩි පහක් කිවසීමෙන් වේදනව දිහා බලාගෙන ඉන්න පුළුවන්න්නම් අර වේදනාව ශේවෙලා යන. ගෙවිල යන නැතිවෙලා යන. ඊට පසේ තමන්ට හොතමගේ අරමුණු බලන්න පුලුවන්කම තියෙනවායි. හොඳට හැබැයි නැවතත් විනාරිි පාලක් වෙස්සක් යන ට අර ලින්තිවිච්චි ේදෙනට වඩා දෙගුණවයක් වෙලා දැ දැනෝ දැන්න ඉති ො ඉවස බෑ. එඒ මටමක් එනවා. එත්තකොට කමන්න ඉවසන්න පුළුවන් අර විදිහටම වේදනාව බලාගෙන න්නවේදනවදිහ නැනම් හිමීන් සැරේ සිත යොමු කල්ල ඉරියව වෙනස් කරගන්න. ඉරියව වෙනස්කල් ඉවරලා සැහැල්ුවේ බ මුල් කාල භාවනා කන්නකොට ඕනොම කෙනෙකුටට. හරිම මාරයි මේ කයින් දැනනාවෝ ඒ අපහසුව. හැබැයි අප ඒකට වීරයවන්ත වෙනනං අපිට ඉවසීම තියන නම් අපිට සතිය තියෙනවන අපි දිහා බලාගෙනන්න පුළුවන්ගම තියෙනවනන්න. අපිට කාරමුණකි ඉන්න පුළවා. ඒක තමයි ඔබ වහන්සේගේ පලවිින් ප්‍රශ්නිත. දේන් ප්‍රශ්නය ඔබහන්සේ දැන ගෙන මග ප්‍රශ්නයහනුවගේ මට දැනෙන්නේ. මේ හිත පිටයන්නේ නැහැ. අපි සාමාන්‍යෙන් භහාවනාජි කතා කරනොම හිත පිටයනම කියලා හිත පිටෑම නෙවෙේ සිද්ධ වෙන්නේ බාහිරතියෙන අරමුණු තමන්ගේ ළඟට කැඳවනු. දූරන් ගමන් කියල කිව්වට දූරං ආගම්මාන්. දුරතියෙන අරමුණු ළඟට පමුණෝන එක තමයි මේ සිද්ධ වෙන්නේ. එතකොටට සාමාන්‍ය අපි විහාරපට කියන්නේ හිත පිට යනමැ කියලා. පිට්ට තියන අරමුණු ළඟට ගේ නොම්. එතකට ළඟට ගේනාරමුණ තමයි අපි බැහැර කන්න ඕන. ලඟට ගේ නාාරමුණ තම අපි තේරුම් ගන්න ඕන ලඟට ගේ නාරමුණ දිහතම අපි බලන්න ඕන මේ අරමුණ අදාලිකද නැති කද්ද කියලා. එතකොට අටවා වෙනක ඔදර සඳහන්කර හි දුරගමයි යන්නේ නැහැ කියන එක. අපිත් වර්තමානයෝ දහම් පහල මට කියල දීලතියන ද රං ගම ඒක චරං අසර රංගවාසය මේ හිත දුරගමයි යන්නවා තනිව හැසිරෙනව කියලා. හැබැ ෝක පාලි වච්චනය නිවැරජිතේරුම තමයි දරං ආගම් ආගම්මකයන්නේ කැඳවනවා පැමිණෙනවා කියනකන්නේ හිතකොට දුරතියන අරමුණු ළඟට ගෙන්වීමේ හැකියල්. හිතේ තියෙන සුවිශේසි හැකියාවක්. එතකොට හිත දුරගම යන නැහැ හිතල මේ තමන්ගේ ලඟ තියනවා හැබයි ඇත තියනඒවා දැන් ඔබසේ දැන් ඔබහන්සේට කියන්න පුළුවන්ද ඔන්න ඔබහන්සේ හිත දුරගම යනවනම් අනුරාධපුරයට දැන් වහිනවද නැද්ද. හිත දුරගම යනවවා ඔන්න දැන්කි යන්න පුලුවන්ගේ හිල්ල අන්ුරාද පුරට ඔන්න බොලේ දැන් හොදට වහහිනොවායි කියලා. අකුුණු ගා වහිනොයි කියලා. න්න හැබයි ඔබහන්සි කියන්න ල ඔබහස මට කලින් අන්ුරාධ පුරේග හිල්ල දෙකක් පේ කරම කර මත තිගෙන මෙන්න කියන්න පුළුවන් ඒකම කක්දක ඒමකෝ අතීත සිද්ධිය ලඟට ගෙනලද නොදැ. එතකොඩ හිත නිතරන්තරයම කරන්නේ අතීතයේ කරපු දේවල් මතක්කරනත් අනාගතය කරන්න තියෙක මතක් කරන එකත්තම හිත කරන්නේ දුරගමයි යන්න නෑහිත. දුරතියන අරමුණු ලඟට පමණුවනු. ැගිහිල යෙන නම් ඔන්න මතක් කරන්න පුළුවන් අතීතයේ හිතාගෙන ඉන්න සිහින පලෑන් එක මෙහි කරන්න පුළුවන් අනාගතය පිළිබඳ. හරි ඒ ප්‍රශ්නයට ච්චරයි තේරවා ේද පිහාමර ැටලුවක් ව. ගරුටයුතු පන්ධිත හදුරන් වහන්සේ ඇතුළු හාමුදුරන් වහන්සේ නවසරයි මේ මොහොතේ එහි බලාපොර උත්තුවන්නේ අත්දැකීමක් සහ මේ පිළිබඳව සාකච්ඡා කිරීමට පින් බිමෙහි සැරිසරණ කාලය තුළ උප දෙස්සනුව බ භාවනාකිරීමට යොමුණා. එවගේම මට වරිම්වර ලැබුණු සුවිශේෂදදැකීමක් බොහුවෙලාවට පරිියංක භාවනාවදි තමයි නින් දෙ යන්නේ නමුත් සක්මම් භාවනාවෙදි සතිය පිහිටවගෙන යන අවස්ථාවල මට කීපවරක් දැනුනාා නින් දෙ යන. සක්මම් භාවනාවිදි. ඒක මට මුලින් හිතුුණ මටටිකක් හොඳනැති අවස්ථාවක්ද කියලා. එනිසාඒ අදූදතිත් ඒක හොඳටම දැනුුණ සක්මං කරගෙන යනකොට බොහොම එහෙම සිත පිට යන්න. එක බොහොම නිරවුල්ව සක්මං කරන්න පුළුවන්. එක නිින්ද යම නින්දැනෙනෙ ඉදරකි ඉල්ලා මට හොඳටම දැනෙනවා දැකම්මැලි කමනෙවෙයි ඇස්පිය වෙන තරමට නින්ද අනවස්ථාවක්. උදඋනේ පිළිබඳවත් යම්පැහැදිලි කිරීමක් කරනන හොඳයි. එවගේම පරයංග භාවනාව කලක පෙරනං පැයක් හමාරක්ඉන්න පුළුවන් හැකියාවත්තිබුණා. මෑතකඉඳලා පැභාගකටවත් එ ශරීර සුදුසුකරරය එකදිකට පැබාගට වඩා අධිකව ඉන්න බැරි ස්ොභාවේකට පත්වෙල තිබෙනවා ඒ මම හිතනවා සිතෙහි හෝ ගතෙහි තියෙන. දුරුවරතාවයක් කියලා මේ කාරණ දෙක සහිපත් කරමින් නින්දෑම සහ වෙනදා වගේ පැයිකහමාරක ඉන්න බ පුළුවන් සුභාවේ මේ වෙනකොට පැයි භාගයට සීමා වෙලදී නො ඒ ගතෙහි සිතෙහි දුරරතාවයක් දවගේ නින්දෑම වගේ තියෙන යකි කිසියම් දෝසය අත්ද කියන එකත් පැදිි කර නම් හොදයික් කියල මතක් කරන තෙරුවන් සරණ සෑම දෙෙනට ලොකු හාමුදුරුව හුඟක් සක්මං කරනවම්. හරි වටි නෝය එක. ඉතිං ගොඩාක් වෙලා සක්මන් කරනගොට අපේ අර වජිර හාමුදුරුවන්ට අපපු ස්වභාවයම තමයි හිතනත් තියෙන්නේ. ඒ නින්ද ඇෑම නෙවී එක පැත්තකින් ගොඩ වෙලා සක්මං කරනකොට ඇතිවෙන තෙහෙට්ටුවත් එක්කල එනවා. අනිත් එ දැන් අපි ඒ මට්ටමටාවට පස්සේ සක්මන නතර කල්ලා ඒයන්ක හනාොට වාඩි ව න තමයිලක හන්රු ගොඩක් හොඳද. ඊළඟට වාඩි වෙලා භහාවනා කරන විට නින්දෑම සහ එක ඉරියව්වක හුගක් කෙලා ඉන්න බැරිවීම දැ ඉතින් අප නස් පට ිට්වන ඇති දැන්ම පිර යන කොට මට මූලික පන්තිීන්දල ගන්න පුූලක හරන්න්න හසනවා. නි කායික අපහසු කනො තිකක්. ඇතිවෙන්න පුළුවන්ගේ ඉරිියව් හරියට තියාගන්න බැරිවෙන කොටේ වේදනවත් එක්කල විදිියකට ඉන්න බැරිවෙනවා. ඒකට ඉතිං අපිට කියන්න තියෙන්නේ ලොකහර ගොඩාක් මහන්සිගන්න තාමාරල් අන්ධාරිය වගේ එ එකක් විද්දිිකටම ඉදඒ පහසයෙන්ගඉ නැත්තුව මේ පහසු විදිට වාඩිවෙල්ලා භහනා කරන වනම් මම හිතන්නේ හුග වෙලාවක් අපිට ආර්මුණු හොඳට පැහැදිලි බල පුළුව ඔහොමත් වාඩිවෙෙන ඉරිිය අව්ව වදයක්. ේෙන් තියාගන්න එපා පහසු විරියව්ුවකම වාඩිවෙන්න. භාවනාවට පහස විරියයවකොම් වාඩිවෙන්න. එතකොටට තමන්ට භහාවනාව පිළිබඳව අප්‍රිය බවක එෙම නැ එපාවීමක්වාදයක් වෙන්න නැහ. අරමුණ ප්‍රියමනාපුුව බලන්න පුළුවන් කමතියන. ඒත් හැබැයි අට නිධමත ගතියනයක, අපිට අන්න නිදිමත්ත එනවා කියනෙක තේරෙනවනක් ඇත්තවසයම නිදිමතත්ද. එම නැනම් මේ අරමුණේ තිය යන්කිසි ප්‍රශ්නයක්ද කියෙන එක අපි බලන්න ඕන. ඒ භහවන කන්න යෝගයා තමයි එක. ඉක්ෂ වසයෙන් බලන්න ඕන හොඳ විමර්ශනය කරන්න ඕන මට මේ නිදිමතක් දෙන්නේ එමන්න මගේ මේ අරමුණ යම් ආකාරය ගෙවී යන ස්වභාව්‍යදද සිඳී යන ස්වභාවද්ද කියන එක භාවනාකන්න යෝගයා හොදර් නිරීක්ෂණය කරන කොට එයාට නිදිමත් අයි භාවනාව අරමුණෙහි ඇතිවෙන වෙනස්කමයි වෙන්කල්ල හඳන ගන පුළුවන් කම තියෙනවා එතකොට කායිකා පහසුකම ටිකක් තියන ගැෙන ච්චර හිතන්න එපා හිතය පහසුකොමක් නෑ බහවනා කරගන්න පුළුවන් හොදරතාව. අවසර නිස්මන් වහන්ස අවි්‍යාපච්්‍යා සංකාර කියන තැන සංකාහර පච්චයා විඤ්ඥාන කියනවනේ එතන මේ සමහරයි කියන්නේ එතන පුඥ්ඥාවිි සංකාහර පුඥ්ඥාපි සංකාර ආනංඥාාවි සංකාර කියලා තවත් තෑනක සඳහන්වෙන්නේ කාය සංකාර වචී සංකාර චිත්ත සංකාර කියල ඒ චුට්ටක් පැහැදිර කරල දෙන්න ස්වාමිාසේ එකම තමයි ඉතිං කාය සංකාර වචී සංකාර කියනකෙත් තියෙන්නේ පුං්ජාමි සංකාර පුං්ඥාපි සංකාරමයි. ඒ කියන්නේ. අ අඩක්කට දල් බැලූහම හරිඉතින් පුංජාවිි සංකාර පුං්ාබි සංකාරවන ජාවිි සංකාර කියනට දැම හම හරි දැන්මකොද හේතුව. සංකාර කියල කියල කියන්නේ හේතුවක් අනුව ඇති වෙන දෙයක්. දැන් වචී සංකාර කියන්නේ වච්චනයෙන් වෙන්න අවදේවල් කාය සංකාර කියලකයින් වෙන්න අවදේවල්. ඉතිං වචචනය පවසිද්ධ වෙන කයිනුත් පවසිද්ධ වෙනවා. හැබැයි ඉතින් ඔය සිතින් එන පව් ක්‍රියාකාරකම්වරල බවට පත්වවෙන්නේ නෑැනේ හෙමනම් අපිට බුදුුවම්බී අපිට කොච්චර පවසිද්ධ වෙන ඇදැබි කෙලෙේ සිතට පෘතජ්ජන හිතට ච්චර ඒව හිතෙනවද දෙහෙවුණුත් අපි ඔක්කොම අප අපිට ගොඩ යන්න හඹබ වෙදින. ඒවා ආනෙන් ජාපි සංකාර කල්ලකිලන ඒවට ඒ ඒවට විපාක නෑ. ඒවා කියන්නේ අපි මනසින් ගොඩ නගාගන්න මනසට එන්න සංකල්පමීය තත්ත්වයකින් තරක් ඇවිල්ල ගියාට ඉළඟට තවත් පැත්තක් කියීම දැ මේකත් සංකාරයක්න අත උස්සන පහත් කන්න. ඒත් සංකාර හැබ ඒවට අනාගත විපාකයක් නෑ. ඒ මේ මොහොතේම උඩට ස්ුවවාත පල්ි හට ගත විාගල ිවර වුුණා. දැන් ප්ඥාබි සංකාර, අ්ඥාබි සංකාර ආනෙන් ජාපි සංකාරවට දැම්මහම ඒක සංකාරයක් විපාකයක් තියෙන කත්තමයි පුුණ්ඥාබි සංකාර පුඥාාවි සංකාර කල කියන්නේ කුසල් මෙමලනම් පින්. අපිට පිනක් කළ හම ඒක විපාකයක් වෙන විපාකදීල ඒක නැතිවෙලා යනු. පවක් කල හමත් ඒ විපාහකයක් වෙන විපාකදිීල ඒක නැතිවෙලා යනු. ඒවාගේම වචනයෙන් යන් ක්‍රියාවක් කළත් ඒ විපාකදිීල නැතිවෙලා යනු. කයින් යන් ක්‍රියාවක් කලත් ඒක විපාකදිල නැතිවෙලා යනු. එතකොට දැන් ඔතන ඒ මනසින් වෙ නැද දැම් හව කරන්නේ වෙ ඔකෝ මනසින්නේ. තක මනසිං වෙන ඒකෙත් විපාක තියනවා. හැබැයි ඒ මානසික ක්‍රියාකාරකමක් බොල් පත්තෙන් ට ෝන දැන් අපි භාවනා කරන්න වෙලා ේදදිවෙන්නේ මානසි ක්‍රියාකාරකක් ඒ එක නිසා අපිටහි විපාක තියනවා. දැන් හිතං කිවොත් ට හෙෙන ගහපන් තොට හෙන්න ගහපන් හැදිිගේෑ විලා පලයන් කියලා හිතිං එයා ක්‍රියාකාරකමක් එක කරන්න සි ඒක විපාක තියන. ඇනම් අපිට අර සාමාන්‍යෙන් පුතජ්්‍යන හිතර ඇතිවෙන කෙලෙස් අරමුණු තියනව. සාමාන්‍ය ඕනම කෙනෙකුගේ හිතකට කෙලෙස් ස්වභාවයන් එන්න පුළුවන්. හැබැයි ඒව පුහුදුන්ගතියට ආාවට ඒ ක්‍රියාකාරකම්බලට පත්කොලේ නැතොත් එහෙම එක පාකයේ බරපතල නෑ. යංකිසි ආකාරයක ආතතිමට්ට මත් තියෙනවා. නමුත් ඒ බරපතල තත්තකට පත්වෙන්නේ ඒ පිළිබඳව වඩාත්ම. ග්‍රහණ කරගත්ත උපාදාන කරගත්ත. එනිසාපි භහනාකිරීීමට අපි කිසිවක් උපාධහන කරන්නේ නෑනෙ අපි සියල් අතහරි නම්. සියල්ලංගිම සුං්ඥත ලක්ෂණයක් බලනු. පංාපිවෙන්න පුළුවන් පුං ජාපිවෙන්න පුළුවන් එම න කායියවෙන්න පුුවන් එමන නම්වච්චිවෙන්න පුලුවන්. එම නැත්නම් මනෝමේ වෙන්න පුළුවන්. අපි ඔක්කෝම හරි අථහාර්ථය දැකලිවර වෙලා අප අදාල නෝනබවතීරුම් කරගෙන. අපි කත් ඇහැරලදානවා. සංකාර කියන්නේ සියල්ලක්ම ඇ ඇතිවෙලා පැවැතිලා නැතිවෙලා යන්න දේවල් ඒ වැයි අතහාර්ථයක් අල්ලන දෙයක් නෑ අල්ලපුග අල්ලපු තැන අපිට පැවැත් මැත්තමයි තියෙන්නේ. පැවැත්ම කැන්න සංසාරක පැවැත්ම. සසරට එක බලපාන. එනිසා භාවනා යෝගයා කිසිවක් අල්ලන්න නැතුව එයා ඒන හැම දෙයක්ම සිතුවිලි මාත්‍රයක් පමණයි ඒ අතහැරල දාන. එයට උපාධන කර දෙයක් නෑ. මේට පැහැදිලික් න්න. අසර හි වස මේ තවත්තනක සීතයි වි්ඥානයයි මනසයි කියලා බොහෝ වාද තියෙනව චුට්ටක් උ වහන්ස පැහදිලි කල දෙන්නවනම් හොඳයි. ඔ ගැමුරුවට මවරයින්නා ම අදලොක හරුණැයක මම යන්තම් මේකම පිරිමාහල දෙන බැලේ. සිතයි ආයි ප්‍රස්්ටිංචි බැක් කරන්න? දැන් අපි සිත කියල විග්‍රහ කරනවා. විඤ්ඥානය කියල විග්‍රහ කරනවා මනස කියලා විග්‍රහ කරනවා. ගොඩාක් වාදතියනෝ චුට්ක් පැදිරි කර දෙන්න සාවින්නාන්ස. ඕ අපි වාදකරන්න නැහැ අපි දැන් ඇත්තවසේම මනස කියල කියන්න ඉන්ද්‍රියක්ෂ. ඉන්ද්‍රියන් හයක් තීරනේ අපිට ඇහැ අනනාසිය දිවසාරීරයේ මනස්ස. ඒක ඉන්ද්‍රියයාක්. ඊළඟට සිත කියල කියන්නේ. ශක්තියක් ඒක කියන්නේ හර්දවස්තුවත් මොලයත් ආසිතකව ගොන්නැගිච්ච ශක්තියක්. විඤ්ඥානය කිය කියන්නේ අපිට දැනෙන ස්වභාවයක් හඳුනාගන්න තත්ත්වය. ඒ කියන්නේ දැ අපිට ඇහැතියෙනව රූපය තියෙනවා රූපෙ ඇහැට රූපයක් ඇවිල්ල වැඳන හම ඒක ගෙනියෙනවා සිතට ගෙනනිච්චට පස්සෙ තමයි සිත විසින් ඉතා ඉක්මන්ට ඒ හඳුනාගන්න ස්වභාවය ඒකට අපි කියනෙ විඤ්ඥාණය කියලා. විඳින ස්වභාවය හඳුනාගෙන විඳින ස්වභාවය. එතකොට විඤ්ඥාණය තමයි සිත පවත්වන්නේ. සිත පදැ රූපය ඇහැට දෙනවා. ඇහැටදුන්න රූප සටහන ගෙනියනවා සිත සිතට ගෙනනිච්චක මම්ම. එි පංචත්දවාර වජ්‍යන සිත් කියලෙන පංචත්වාරයම ගන්නව අරමුණු අරගෙන කිිල්ල සිතටව සිතර දුන්නට පස්සේ සිත විසින් ඉක්මනින් එය හඳුනාගන්නවා කළුද සුදුද්ද මහතද කැතද ලස්සනද එයන් ඒකට කියන අපේ හඳුනා ගැනීමට කියන විඤ්ඥානය කියලා. හඳුනාගෙන දැන ගැනීමට. එතකොට එක්ක් නෙවෙේ තුනක් මේ තුන. සි කියන්න වෙන එකක් විඤඥායක යනෙ තවත් එකක් මනස කියන්න තවත් එකක් තියන එහමවන ඉතින් අප අවසන් කරබුණ තවසාමීන් වහන්සලලාට මේ පැත්තර ප්‍රශ්න නැව තිින් ලොකු සාමීන් වහන්සේ අද අපේ සති පාසලේ වැඩකට ජාතිකධ්‍යාපනා ඇතිනට වැඩම කළ ඉතින් ඒ වෙනුවෙන් තමයිගම්මට මේ අවස්ථාව ගන්න වනේ ඉතින් මේ සාමින් වහන්සේලම වමාරු විදා කියල මාතතියක් බයිහිටී ඒ ොකොම පරිවි ධපති හාමුදුර නිසා. කෙසේ වෙතත් මම ගෞඩාක් සතට වෙනවාද මේ මට පිරිවනේ හෝඩි පන්ති න්දල උගන්නපු ලොකු හාදරනමක් මේ වැඩඉන්නේ.ඉති අපි කාලින්දල ඉගෙන ගන්න කාලිදලම අපිට ආසිරුවාද කරපු මහා සංගරත්නය මේ ස්ථාන වැඩයින්න එක මට ලොකු සතුටක් ඒ වගේ ලොකු ආඩම්රයක්. අද මේ අවස්ථාවට සහභාගවෙච්ච මහා සංගරත්නයටත් මේ හැම දෙනාටමත් උතුම් භවනාගුණ දියනු කරගන්න සක්තිය දහෙරිය වාසනාවල බේවා කියල, අද ධර්මසාකච්ඡාාවවසංකන්න ුම් සලුමු දෙෙනට ෙරුවන් සර.